ර නොදන්නා කිව් ප්‍රතිරෝදයක අගේසෙවීම සඳහා ප්‍රතිරෝධ පෙට්ටිය මීටර් සේතුවේ හිදැස්වලට සවිකරලා ප්‍රතිරෝධ පෙට්టියයේ ප්‍රතිරෝදය වෙනස් කරමින් සන්තුලනදිග එල් මැන්න විට. එක්කයට එල් සහ එකයට පී අතර ප්‍රස්ථාරය ලැබුණලු පස ප්‍රස්ථර් අනුක්‍රමණය දහයිలుු అන්තක්කඩේ දශමකයිలుු ව් ප්‍රතිරෝදය සමාන වනුවේ. හරි මෙහෙමයි පුතේ වෙන්නේ. ඔයාල දන්නවා නොදන්න ප්‍රතිරෝධය දන්න ප්‍රතිරෝදධය කියලායි එහෙම දන්නත් පුළුවන් එහමනැත් තැබුදේ මේ පැත්තට දන්න ප්‍රතිරෝදේ දාලා හැ පැත්තර නොදන්න ප්‍රතිරෝද දන්න පුළුවන්. අර ප්‍රතිරෝධය අනපාත, දිගානුපාතයට සමානයි ඕකන සරර්ලෝමීට සේතුවේ සම්බන්ධය පුතේ දැන් එහෙමනම් මම කියනවා හරි. මෙන්න පී ප්‍රතිරෝධයට කියව ප්‍රතිරෝධේ අනුපාතේ. පටව අනු පාතය සමාන වෙන අන්තන සේදුව තියනවගේ උපකල්පනෙගලර මේ මත තියන්. හරි පීට කිව සමන වෙනවා එට කොච්චරයිද. සීරින හරි එල්ට සීරින හරි දැ මේ මේ මට ප්‍රස්ථාරය ඇදල තියනවා බතුතිේ එක යට එල් ප්‍රස්ථායඇතම ඇද තිය. හොම මේ එක ටේල් ගන්න වෙනවා ොදපුදේ මේ දෙන්නගේ මෙතනත් ෙල්තියන තනත් ෙ තිෙෙනන. ාව මම මේවි දිහට ගත් තනං ඔලට සරලක තේරෙනවා මේමනේ වෙන්නේ. හරි මේක කියවබෙදීම පීනේ. හරි දැ මේක තමයි අපේ නොදන්නම් ප්‍රතිරෝධේ. දැන් ගාන කියලා තියෙනවා.ි මේක තියරිවෙලදි තරියටම කරා මම මේක එක පාරම ලියනවා දැන්ගේ නම් මෙයායි එකෑටේල් ගන්නවා මේ රිනයක මේ පැත්තර ගන්නවා ධනයක. එහෙම නං අපිට ලියාගන්න පුළුවන් කිව්වතාවක් එක යටපී මේ රිනේක මේ පැත්තරගන්නවා ධනයක. ඉඩ පසිපුතේ මෙතන තියෙනවාගයක් සය. මෙතන තියෙනවාගයක් සීය. එතනාගයක් සීය තියෙනවා. නං ඒ සීය අගේ මේ පැත්ත බෙදනවා. ඒ නම් මෙයා සීය. හරිඒවගේ මෙන්න මෙයා සීය. හරි. එකයට පී තමයි මගේ එක්සක්ෂය හ එකයට පී තමයි මගේ ක්සක්ෂය ඒවගේම තමයි මෙන්න මෙයා තමයි මගේ මොනක්ෂයද වයි අක්ෂය. හර එකයට පීසා එකටෙල් අදර ප්‍රස්ථරය තමයි තියෙන්න එකට පී සමගේ එකෑටෙල් වෙනස්සවන ආකාරය. දැම්මට මේගෙන් අහරන්නේේ කියියවගේ ප්‍රතිරෝධය සමාන වන්නේනෑ. එහෙමනං. ලට තේරෙන දේ තමයි කිව්ගේ ප්‍රතිරෝදයගන්න ලේසිම ක්‍රමය තමයි මම මෙන්න මෙහෙම කවරවිදීමකාගේ අනුපාතේදටක් ගල කියන්නවා අනුක්‍රමණය බෙදීම අන්තක්ක්ඩේ අනුපාතය. එතවට මෙන්න මේයාගයන් කැපිලෑ අනෝ. හරි. මේ ගේ ැිල අනුක්‍රමටිදී අන්තක්කන්නන්නේ අනපාතය හරි දැ මේ ගාන කියල තියෙනවා මෙයාගේ අනුක්‍රමණය අපිට ලැබෙනවා දහයක් කියල. අනුක්‍රමණේ දහයක් කියල ලැබෙනවා අන්තක්්ඩ ලැබිල තියනවා පපුේ දර්ශමේක. හරි අන්තක් ක්ඩේ දශමයක. අනුක්‍රමණනේ දහයත් අන්තක්කණ්ඩ ලැබි තියනේ දශමේකා. එන. මෙන්න මේ දෙන්නගේ අනුපාතය මට ලියයාගන්න පුළුවන් දහාය බෙදීම දර්ශමයකයි, දහය බෙදීම දශමයකයි කියලා කියන්නේ ප්‍රතිරෝධයාගේ කිය සයි. ප්‍රතිරෝධයාගේ සීයි එමනං අපට ගන්න පුළන් උත්තරේ දතමයි තුං වන උත්තරේ. හරි දැන් සරලව අම්දරුවකුට හිතෙන්න්න පුළුවන්ස මෙතන මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. මොකදද මෙතැන කෙලින්ම අනුක්‍රමණය ඇසුරෙන් ගත්තොත්. ලැබෙන උත්තරේ. අනුක්‍රමණේ කියයයි කියෙල ද අපිටි කියෙලතිෙන ත. දහයයින. එනම් අනුක්‍රමණේ හයයිනන් දහය මමානයි කවරුබෙදීමම කවරු කියෙල ගැන පල කියවබෙදීම සීයයි වබෙදීම සීයයි රි කියවබෙදීම සීයයි නං. අර කියවබදීම සීයි නම් එනම් ව සඳහා ලැබෙන්නේ කියයි කියල දුත්තරෙ. දහයයි. නේද. මත්නග බින්නාගේ දහය ඉති පුුත එඇැද මේ මෙහෙම ප්‍රශ්යක් වන්න බලන් සමහරවෙලාවට මෙයා මීටර් සේතු. අපි සාමාන්‍යෙන් ලියන්නේ එල්බෙදීම සරිනෙල් ුනාට හරි සමරලාට ඕන්න ලියන් බලක් එල්බෙදීම කවුද. එක රින එල් කියල ලියන්නත් පුළුව. එල්බද එක රිනෙල් කියල ලියන්න පුළුව. තොට එකරි නෙල් ුනාන මෙතන පුතේ අපිට ලියාගන්න වෙන්න මෙතර කිවබෙදීම එකබ එකට එකන එක වගේ. අන්න ඔයවගේ ඔය වගේ වෙනස්සෙන්න්න පුළුවන්. ඉතු එත්තකොට ඔය වගේ මොන පද්ධතියක් මොනවිදියට ඒ භාවිතා කරත් සසාමාර්කන කො පාවිච්ච කර පුළුවන් සෙඩිමිටර් ලිනතු මිමිටර් රලි සමාර්ගන කෝග පාවිච්චිකන ඩෙසිමීටර්රලි. හරි දැන් ඩෙසිිමට රොලින් අත්තහම් හරි ම මේක ගන්න සැිමිට සයයි කියන්න ඩෙසිමීටර් දහයයි. එනම් මෙයාට මටඩලියයාටන් පුලන් ධයිරින එල් කියලා. එතකොට මෙතන දන්න අනුක්‍රමණයට කියවබෙදීම දහයයි කියලා. අන්තක්කන්ඩේ න හයිය එකයි බිඳුව දශයකයි. හැබයි ඒ ඕන මොන ඒක ක්‍රමයෙන් ගත්තාත් අනිවාරෙන් අනුක්‍රමය අන්තක් ණ්ඩෙන් බෙද්ුවොත් අනක්‍රමය අතක් ණ්ඩේෙන් බෙදුවත් ේ ද ට ලින් රන් ීට ි. ට ට යා සි ීමීට යා ෙසසිමීමට. එන ක්ොම ැිලයනවා. ඒන ඒක තමයිපතියි ඩාත්මයෝග්‍ය වන්නේ නුක්‍රමණය අන්තක්කන්නේෙන් බෙදීමමකින් ලැබෙන. අගය ඒමනං අනුක්‍රමණය අන්තක්කෙන් බෙදුවනම් මෙයාට මයා කැපිලෑනවා ර කැපිලගේ අපම ිතුරු වෙන පදේ. එතවොට දහයි දශයකෙන් බෙදු හ පසේ ඉතිරුවෙන පදේ මට ගන්න පුුවන් කියල . ගන්නඩ පුලන් උත්තරයකීම ත්ත්‍රේද තුන්වන උත්තරේ. OKේ. එම්මෙන් ප්‍රතිරෝධ සවිකර ඇති විට ඒට අසුවක් දකුණෙන් සතුලන ලක්ෂය ලැබේ. එහෙනම් මම ලියනවපුතේ මෙහෙම එ n අසුවට විස්ස. එ එ n සමානවෙනව අසුවට විස්ස. හරි එට සමාන්තරගතව හතලයක් ප්‍රතිරෝධයක් සවි කළ විට එමට සමාන්තරගතවහතලයක් ප්‍රතිරෝධයක් සම්බන්ධය සමාතරකතව අහතල ද දාානාවේ එකලි කෙන සමඟ පපතිරෝධයවෙන්න පුතේ ගුණිතේ බෙදී මයික්ක්‍ය. හරි සන්තුරන ලක්‍ෂය ලැබෙන්නේ ඒට පණහක් දකුණනි. එකඇන්නපුතේ පණහාට සීරිනල් කියන්නෙ පුතේ පණහහා හරි එහෙම නම් එම් හා එෙන්හි අගයන් පිළිවෙලින්. හරි දැම්පුතිේ එකට එකයි කියනඩු පාතය ගන්න පුළුවන්න්න එහනම් මට මේකෙන් ලියා ගන්න පුුවන් හත්තලිහායි එම්බෙදීම හත්තලියහ දන එම් කියන එක සමාන වෙනවා පුති මෙ මේ පැතරගත්තාව එන්නේ. හැබැයි මට එන් සඳහා ලියා ගන්නට පුළුවන් නෑ. එ සඳහා මට ලියාගන්න පුළුව මෙතන මේක බෙදි මේ එක කියලාගෙන පුතේ හතරයින එන එන් සඳහා ලියාගන්න පුළුවන් එම් බෙදීම හතරයි කියලා හරි එන් සඳහා මෙතන දැම් මේ අනුපාතය හතරයි එන එ සඳහාමම ලියාගන්නවා එම් බෙදීම හතරයි එහම් මෙතන පුුතේ එටම් කැපිල යනවා එතකොට මට ලියාගන්න පුුවන් හත්තලිහ යට හතරක් තියනවා. හයට හතරයි පැත්තරට යනවා ට පස්ස මෙතන හතලිය දනයෙන්. එක සටයි එකසිෙන් හතලයක් කடு කර. න අපට எனනවා එකசிய විசைයි. எம் සமானයි புත එකசிய விසක් කියලேනවා. எம் சமானයි එකசிய விசை මෙතන අனுුපාතය හතරට එකයිனா என் சமானයි තිහක් කියල நான்ෙන අපිට ගන්න වෙන්නේ. එකசிய விසයි තිහයි කියන අனுුපාතය තමයි අපිට ගන්න වෙන්නේ. 하리, 오케이, 보태. . රූපේ දැක්වනාආකාරයට මීට සේතුවක හිදැස් දෙකට ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ කර ඇත. ආර් ප්‍රතිරෝධයගේ දොළහයිදශම පහක් වන විට, ආර්ප්‍රතිරෝධයගේ දොළහියිදශම පහක් වන විට සන්තුලන දිග ඒ කෙලවරේ සිට තිස්නමයයි දශම පහල. හරි x ප්‍රතිරෝධයේ අගේ නිර්ණය කරන්න. xක් ප්‍රතිරෝදේ අගේ නිර්ණය කරන්න. හරි පුුදේ එහෙනම් නැම්මට සරලවම ලියාගන්න පුළුවන් xක් දොළහයි දශම පහ. හරි සුළු කරල ටක්ගාලා උත්තරදාන්න x දොයි දශම පහ, x දොයි දශ පහ සමානයි තිස්නමයයි දශම පහට, ස්නමයයි දශ පහටමටික කියද තිස්නමයයි දශම පහ. මේටික තිස්නමේ දශපාහ නැි හතලිියහැ කිය හිතු මුකු නම් අතල නම් මේටික හැටයිනේ එනන් මෙතන තිස්නමේශම් පහන මේටි කියද හැට්ටයි දශම පහයි. හරි එනම් මේක සුළු කරලා අපිට හොයාගන්න පුළුවන් පුතේ xක් ගයාගේ. හ මේක සුළු කර අපිට හොයාගන්න පුල Xක් ගයාගේ කියද දෙක්ස් කියගේ. ක් දොළහයි දශම පහසමානයි, තිස්නමය දශම පහට හැටයි දශම පහ කියද එක්කයාගේ ටක් කලකෙන්. එක්කයාගේ සුළු කරලා ටක් ගලා කියන්නාගේ. හරි එක් දොළහයි දශම පහසමානයි තිස්නමයයි දශම් පහට එ සීරිනල්න එට සරි නේල්. එතකොට එ සඳහා එනවා කියලා තියෙනවා අටයි දශම එකයි හයයි යෝම් කියලාගයක්. හරි දීල තියෙන උත්තරේ එනවල් අස්සනට. එක්සාහ ආර් ප්‍රතිරෝධවල පිහිටීම් හුවමාරු කළවිට. තේ, එක් සහ ආර් ප්‍රතිරෝධ හුවමාරු කළවිටකි වහම මට ලැබෙන්ඩෝනේ කියද දොළහයිදශම පහට කියද අටයිදශම එකයි හය. ඉස්සරලාව කියද අටයිදශමය එකයි හයට, දොළයිදශම පහ එහෙම නං දැන් ලැබෙන්න්්ඩ ඕනේ අලුත් සන්තුලන දිග එ කවුරු ඒ කියලද කියන්න නොන සීයරින එ එට සීරින එ. පතේ නිකම් මේ සුළු කරන්න නැතුව හිතන්නක මොකක්ද ලැබෙන උත්තරේ කියලා මෙතන තියෙන්ෙන්නේ කියද අටයිදශම එකයි හයට දොළහයිදශම පහ. එතකොටාව කියද තිස්නමයිදශම පහට හැටයිදශම පහා. ක ැන් තියන්න කොයි පැත්‍රදපුත අනි පැත්තට. එනම් ඕකම අනි පැත්තර තියෙනවා න්නං ඕකම අනි පැත්තර තියෙනවා නංන් මට ලැබෙන්න්න ඕන එල සඳහා කියයිද හැටයි දශම පහා. මේකම අනි පැත්තර තියනඕන හැටයි දශ පහා. ප්‍රායෝගික වනං කවදාකවත් ප්‍රායෝගික වපි කරන්නේ ප්‍රතිරෝධ දන්නේ නැති නිසානි පපුතේ දිගවල්මාරු කරල බලන්න ප්‍රායෝගික බලපොම එකක් තිස්නමේ දශම පහවනොත්? අනි පැත්තේ දාල බලක ම එන් ඕන හරිනම් කියේ කියලද. හැටයි දශම පහන හරින හැටයිශම් ප කියලන. ත් ්‍රෝගක දේ එක් හටයි දශම තුනයි. හැටයි දශ හතායි. හරි හැටයි දශ මාට්ටායි ඒ වගේ වෙනස්ක කියන්න ලැබෙනවා ලැබෙන්ඩ හේතුව තමයිමොකක් දෙක්කො දෙපැත්තේ ආන්තදෝෂ වෙනස් එහමනත්තන් දෙපැත්ත කම්බිය ඒකාර නෑ අන්න ඕක නිසා තමයි පුත ට සතුළලදික වෙනසෙන් ද මෙතන දින කියන්න මොකක්ද. හරි අර ප්‍රතිරෝධ දෙකම භාවිතා කරලා අර දෙකම භාවිතා කරලතම ආය සතුලනයක් ලබාගන්න. එත්තකොට ආපව් ලැබෙන්න්න ඕන සතුල දෙ කියද හැටයි දශම් පහයිකො කලින්ංගාව, පලනාාවේ ඒවලයි නම් කොච්चරයිද. තිස්න में දශම්පහයි. දැන් ඒවලයි නගෙන්න්නේ කිය දशම්පාय ද. හැටाයි දशපායි. තිස්න मेंයි අතශන मेंයි පනස්න में आයි, පනස්න मेंයි කිවහම विශसाයි, පනස්න मेंයි අरे හැटයි शපාएගේ විසි एकයි. चलने කलेතු දුुර අපිට දැ අප හ සතු ලක් එක पන තුुරින් ප හිට යි හ श හ ඒහ ලනය කළල්තු දුරා වන මිට කියද විසි විසින් එකයි. මෙම අමස්සාදකේ දී ගල්ල න මීටේ සාහ කෝෂය එකනකට හුවමාරු කළ විත ගල්ල නොමිටේ පාටාන්ක කුමක් වේද. මමකිව්වා මීට සේතුව තියන්නෙ මොන ූලධර්මය ද වින්සන්සේතු මූල ධර්මය එකති ගල් න මි ෝෂය හ මරු කලා කියලා පාටන්ක අගේ වෙනසක් වේ වෙනසක් නොවේ. වෙනසක් නොවේ. ේරුන දවතයාගේ වෙනසක් වෙන නෑ එන ගැල්ලනොමීටේ පාටන්ක කුමක් වේදගගේ හතයෙනවා බිඳුවයි බිඳුවයි. හරි එතන ලියාගන්න කෝෂයේසා ගැල්ලොනොමීටරය හුවමාරු කිරීමෙන් සේතුවේ සන්තුලනයට බලපෑමක් නැත හරි මේක දෙදස් දහතුනේ ප්‍රශ්නයන්. රූපයේ පෙන්වා ඇති පරිපතයේ ආර්යක ආර් දෙක ආර්තුන ආර්හතරමගින් ප්‍රතිරෝධ නිරූපණය වන්න අතර ඊමගින් නිරූපණය වන්නේ කෝෂය විද්‍යුද්ගාමක බලයයි. බීහි විභවය ඩීහි විභවේ අගයට සමාන නම්, ආර් එක ආර් දෙක ආර්තුන ආර්හතර සම්බන්ධ කරන ප්‍රකාශනයක් වයුත් පන්න කරන්න. අනේපුතේ අදපි කරානේ බිහි විබවේ දීහි විවේට සමානයි ැන ගල්ල නොමීටරය රහා දාරාගලයි දරා නොගලයි ධාරා නොගලයි. ඒනම් උඩශාකාවල ගලන ධාරාවල්, උඩශකවල්ලල ගලන දාරවල් සමානයි කියල ගන්නවා. ඒවගේම යටශාකාවත් ගලන ධාරාවල් සමානයි. ඒක අන්දිමේට පිළියනවා බීගගේ විභවේ සමානයි. ීගේ විභවය කියලා බීගේ විභවය සමායි දීග විභවය කියලා මතකයිනේ දර අයියා රක සමානයිහ ஐයා රක සමානයි අයිද කාර්තුන කියලා හෙමෑර කනපි ගත්තේ ආයමං ඒක ියුත් පන්න කරගනයින්න යන්නේ නෑ වෙලාවයන නිසා. අද මුල්ම නෝට් එක බලාගන්න. හරි බලාගන්නකෝ. ආර්තුනහා ආර්හතරට අනුරූප ආර්තුනහා ආහතරට අනුරූප ප්‍රතිරෝධ දෙක, දෙක රූපයේ පෙන්වා ඇති පරිදි ඒකාකාර ප්‍රතිරෝධක කම්බියකින් ප්‍රතිස්ථාපනය කර නොදන්නා ප්‍රතිරෝධයක අගය ආර් දෙක ඇයි සිතුමු නොදන්නා ප්‍රතිරෝධය ආර් දෙක සෙවීමට ඊයත සඳහන් පරිපතය භාවිතා කළ හැක. සියලූම ප්‍රතිරෝධයන් හා ප්‍රතිරෝධක කම්බි සම්බන්ධ කර ඇත්තේ මහත තඹපටි භාවිතා කිරීමණේ. මෙම මහත තம்பපටි භාවිතා කිරීමන. ප්‍රතිරෝධ කම්බියයේ දිග නිශ්ෂිතවම මීටරයක් වේ. සංරචක සම්බන්ධ කිරීමේදී සම්බන්ධක කම්බි වෙනුවට මහත තඹපටි භාවිතා කිරීමේ ප්‍රධාන හේතුව මෙ මේම සම්බන්ධ කරදි මහත තඹපටි, ව මේ භාවිතා කරන්න හේතුව කම්බි වෙනුවට මහතම පට පාවි කර හේතු මොකදපුතේ මහතම පට විතා කරන්න හේතු එයාගේ එත කොටදැම් වර්ගඵලේ වැඩි වර්ගලය වැඩි නිසා යාගේ ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි. හරි වර්ගඵලේ වැඩි ප්‍රතිරෝධදේ නොසලකා හරින්නට පුළුවන් අන්නෝග තමයිපතේ තියෙන විශේෂත්වය. හරි. දො ප්‍රතිරෝධය නොසල්ලකා හැරීමට සම්බන්ධක තහඩු වල ප්‍රතිරෝධය නොසලකා හැරි හැකි තරම් කුඩා නිසා. පරිපතේ ඇති X අයිතමය නිවැරදිව හඳුන්වන්න මෙන්න මේක තමයි X අයිතමය මොකදපුති මේ අයිතමය මේ අයිටම් එක මොකක්ද ගැල්වනෝ මීටරයගේ ලකිවත් හරියන්නේ නෑ. මතකද අපි අත්තින අපේ වින්සන් මෝල ධර්මය විියුත් පන්න කරදදි කි්වා මොකද මැදද බින්දු ගැල්වනෝ මීටය මොකද අපි දෙපැත්තට ධාරාව යනවද කියලා බලන්න ඕනේ එනම්ඒකටම පවිච්ච කරන ැද බිදු ගැල්ලනො මීටර හරි. එට පස්සේ ප්‍රස්ථාරයක් ඇඳීම මගින් නොදන්නා ආර් දෙකෙහි අගය නිරූපණය කිරීමට නම්. නොදන්නා ආර්ධිකයේගේ නිරූපණය කිරීමට නම්. ආර්යක සඳහා උබභාවිතා කරනු ලබන්න ප්‍රතිරෝදධ පටියයක්ද නැත හෝ ධාරානියමකද ඔ පෙ තුරට හේතු දක්වන්න, ප්‍රතිරෝධ පටියක්ද අරනැත්තන් හට හන මතකන අපි ගනක දාානයාමක ඇ මක. ප්‍රතිරෝධ පෙට්ටියක්. ධාරාණයාමකයක් ගත්තුත් තියෙන ප්‍රශ්නය තමයි ධාරාණයාමක ඒ වෙලාවෙ සම්බන්ධ කරපු ප්‍රතිරෝධය මට කියද කියලා නිශ්චිතව දැනගන්න හැක කියාවක් නැහැ. ප්‍රතිරෝධ පෙට්ටියක අපි යාගේ කියද කියලා දන්නවා ධාරාණයාමක අපි හරියට ධාරාව වෙනගන්න පුළුවන් වුණාට මීට්‍රරයක් වගේ දාලා හරි ප්‍රතිරෝධය හරියට කියද කියලා දන්න නැහ. එනං ඔබ සම්බන්ධ කරන්න මොකද කියලා හලතියෙනවා ප්‍රතිරෝධ පෙට්ටියාව. දර කාල දෙ සර් මේ ප්‍රශ්නයම නෝට්ග තම හ ද ග හමතම ද හම ප්‍රශ්නය හම නොට්ක ම හ ද කයිම නෝට පස් ප ප පේප පියජ පප යොකොට හර කියලා ොනට ප්‍ර්න දය නොටක මක නැතිකම හර නැත හෝ දරා නයාාමක ඇද හර එතනදාගන්න ප්‍රතිරෝධ පෙට්ටියක් කියල දාලා ප්‍රතිරෝධ පෙට්ටියකදී භාවිතා කරන ප්‍රතිරෝධය ප්‍රතිරෝධ පෙට්ටියකදී භාවිතා කරන ප්‍රතිරෝධය අගයන් දන්නායකකි නමුත් ධාරාණයාමක දෙවී භාවිතා කරන අගය නොදනී හරි නිට පැස්ස කියනවා? R ஆර්ධක සතුலන දිග எ සම්බධ කරන ප්‍රකාශනයක් දක්වන්න. எனம்මට யாகගන්න පුළුවගේට Rට ஆධ சமானයි எறின எ. R ஆ சமானයි எ சறின எ. R1 ස්වායක්ත විචல்லே පரස් පරය, ක්ෂයට ගෙන ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු වෙන ලෙස ඒ එකයි සකස්කර ඇති ප්‍රකාශනය විචල්ලයන් නැවත සකසන්නා. අර විදිහට මයිනේද.ය රින එල් බෙදීම එ සමානයේ හරි R දෙකට R මෙතන දී අපි මොකද කරන්න පුුතේ එකට එ මේ එ එල් කැපිලෑනවා. මෙතන රිනන රිිනපද හ පැත්තරයනවා රිනපදේ හ පැත්තරයවා නපද හ පැත්තරයෙනවාගේ මොද දනවෙනවා. මෙතන තියෙන්ෙ පුතේ හරි මෙතන තියෙනවා සය හරි මතකයිනේදැ මෙතන එකයට ආර් එක මෙයාට ආර් දෙක දැ මේ මෙතන එල් බෙදීමේල් වෙලා රිනයක වෙලා මේ පැත්තර ධනයක වෙනවා සිය බෙදීමේල් එනම් පැත සයම් බෙදනවා රි මේ පැත්තත් සයම් බෙදනවා. හරි එනම් මේ මේක තමයි කියන්නේ මේ එක්ෂය මේක තමයි මගේ වයික්ෂයේ. අරි ප්‍රකාශනය විචල්ලයන් නැවත සකසන්. ගැනීමට හේතු දක්වන්න. එල් සඳහා කුඩාගයන් තියන රි ආරිෙකල් අගයන් තොරා නොගැනීම හේතු ොකද එල් සඳහ කුඩාගයන් ගත්ත හම එල් සඳහ කුඩාගයන් ලැබුණාම මට තියෙන ප්‍රශ්නය තමයි පුතේ මොකද මට තියෙන ප්‍රශ්නයේ. අන්න ආන්තදෝෂය එතකොට නොසලැකිය යුතු අගේ නැවේ ආන්තදෝෂය මක ද සැලකිය යුතු අගයක් හරි එතකට ලියා ගන්න එවිට ආන්තද නොසලකා හැරිය නොහැකිවීම නොසලකා හැරිය නොහැකිවීම හ.